ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේදී රසායනික පොහොර ශ්‍රී ලංකාවේ භාවිතය සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නා බවට සිදු කළ මේ ප්‍රකාශයත් සමග යලිත් පොහොර භාවිතය සම්බන්ධයෙන් රට පුරා සාකච්ඡා ආරම්භ වුණා. ජනාධිපතිවරයා සිදු කළ මේ කතාවේ වසර කිහිපයක් අප පිටුපසට ගියොත් පසුගිය යහපාලන රජයේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතය ක්‍රමානුකූලව ඉවත් කර වස විස වලින් තොර රටක් ගොඩනැගීම සඳහා වූ වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඔබට මතක ඇති පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ වස විසෙන් තොර රටක් වැඩසටහන් මාලාව සාර්ථකව කිරීගෙන ගියත් ඇති වූ විවිධ අඩුපාඩු සහ ප්‍රායෝගික ගැටලු මුල් කරගනිමින් එය ඉදිරියට පවත්වාගෙන යමින් රට තුල එම තත්ත්වය ස්ථාපිත කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. අතරමඟ එය නැවතී ගියා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යලිත් රසායනික පොහොර භාවිතය නතර කර කාබනික පොහොර වලින් රටේ වගාවන් සිදු කරන බවටත් පස මෙන්ම ගොවියාද ආරක්ෂා කර ගනිමින් සුපෝෂිත රටක් නිර්මාණය කිරීමටත් කැපවන බවට සිදු කළ මේ ප්‍රකාශයත් සමග ඊට පක්ෂපාතීව සහ ඊට විරුද්ධව දැඩි මතයන් රට තුල ඉදිරිපත් වෙමින් පවතිනවා. මේවන විටත් වෙළඳපොළ තුල රසායනික පොහොර හිඟයක් පවතින බවට වැලිමඩ ප්‍රදේශයේ ගොවීන් පවසනවා. සාමාන්‍ය ගොවියන්ට කිසිම රසායනික පොහොරක් නැහැ. ඒ වගේම නීට පෙර අපි ගොවියන්ගේ වගනාය කපනවා කියලා කිව්වා. නමුත් ඒ කිසිම වගනායක් අපේ කැපුවේ නැහැ. ඒ වගනාය 30 දින තමයි නැවතතාවත් මේ ගොවියෝ අසරණට තත්ත්වයට පත් කරලා මේ පොහොර හිඟයක් මවාපාලා නැත්නම් රජයෙන් තහනම් කරලා නැවත ඒ ණයට තවත් ණය කන්දරාවක් එකතු කරලා මේ අරතාපල් ගොවියා මේ වෙනුවට අන්තර්ජාල තත්ත්වයට පත් වෙලා තිනවා. එබෙන්ම පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාවත් පවසන්නේ මේ හේතුවෙන් Tamanට ගැටලු රැසකට මුහුණ දීම සිදුවන බවයි. සමස්ත ලංකා ගෝජන සම්මේලනයේ නිලධාරීන් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් රසායනික පොහොර භාවිතය ඉදිරියේදී තහනම් කිරීම සහ ඉන් තමන්ට සිදුවන බලපෑම් පිළිබඳව අදහස් පළ කළා. ලබන අවුරුද්දේ රසායනික පොහොර භාවිතාව 100%ක් නතර කරනවා නම් අනිවාර්යෙන් අස්වැන්න 3 ගුණයකින් අඩු වෙනවා. ඒකට ජනාධිපතිතුමා කියන දේ තමයි ගොවියන්ට ඒ අඩු වෙන අස්වැන්නට අදාළව සහන ආධාරයක් දෙනවා කියලා. හරි ගොවියන්ට සහන ආධාරයක් දෙනවා කියන එතකොට ආහාරය කියන්නේ මොකද්ද පිළි? කාබනික පොහොර දාන්න ඕනේ කියලා කිව්වට කාබනික පොහොර නිෂ්පාදනය කරලා ගොවියට බෙදා දෙන වැඩපිළිවෙලක් තියෙනවා. ඒක මොකක් වත් නැතුව දැන් කියනවා රසායනික පොහොර වලින් ඉවත් වෙන්න ඕනේ කියලා. මේක අසාර්ථක. මේ අතර රසායනික පොහොර ඉවත් කර කාබනික පොහොර භාවිතා කිරීමේ රජයේ සැලැස්ම පිළිබඳව වියත්මග සමාජිකයින්ද අද මෙලෙස අදහස් පළ කළා. අපිට රසායනික පොහොර ඉදිරි වර්ෂය සඳහා අපේ රට තුල තිබෙනවා. ඒ නිසා මේව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ගොවියට බය වේතු කාරණයක් නෙවෙයි. අපිට අවශ්‍ය පොහොර තියෙනවා. එම පොහොර භාවිතය තහනම් කරලා නැහැ. පොහොර පිටරටින් ගෙන්වීම තමයි සීමා කරලා තියෙන්නේ. ඒක නිසා අපි කාබනික පොහොර භාවිතය සමාජගත වෙලා ඒකෙන් නිසි උපරිම ප්‍රතිඵල ගන්නතෙක් අපිට භාවිතයට අවශ්‍ය පොහොර අපේ රටේ තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 130ක් ලබන වසර වෙන විට කාබනික පොහොර වගාවට හුරු කරන්න අපේ ගොවියෝ. එම හුරු කිරීමේදී ඔවුන්ට ආර්ථික වශයෙන් පාඩුවක් වුණොත් එම පාඩුව රජ විසින් එම ගොවින්ට ගෙවනවා. ඔවුන්ගේ වගාවන් වල ආදායම යථාර්ථයට පත් වෙනකල් මේ ජනාධිපතිතුමා ගත්ත තීරණයට අතිශයින්ම ගරු කරනවා. ඒ මේ රටේ උපනූපන් දරුවා වෙනුවෙන් ඒ ගත්ත ඓතිහාසික තීන්දුවට මේක අර හිතුමතේට කරපු නැතුව මේ ගොවිය අමාරුවේ දාන කරපු දෙයක් නෙවෙයි. සා මේ ලංකාවේ දැනට කන්න දෙහිකට සරිලන ආකාරයේ රසායනික පොහොර තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.